සාරා නැගෙවි හද මෝරා දී ප්‍රේමේ අමදාරා හෝ ප්‍රේමේ අමදාරා සිරියම් සාරා නැගෙවි හද මෝරා දී ප්‍රේමේ අමදාරා හෝ ප්‍රේමේ අමදාරා ජෝති කොහොමද මේ ගායන තත්ත්වයට පත් වුණ නැත්නම් ගායකෙක් වෙන්න කොහොමද පසුබිම සකස් වුනේ මම ඉස්කෝලේ යන කාලේ පටන් බොහොම සංගීත දැල්මත් තිබුණා කුටිම ගිහම මගේ ඉගෙනීම පවා කඩාකප්පල් වුණා මේ සංගීතය නිසා අප්පච්චි මොකද ඒ කියන්නේ මම මේ සංගීතේ බොහොම ආසයි ඒ නිසා පංගවදාසොල් මේ කාලේ සංගීත සංදර්ශන කියලා දෙයක් තිබුණේ ඒ කියන්නේ කිවල් වල මගුල් වල ඉන්න තමයි සංගීතය තිබුණේ පරණ මාස්ටර්ලා ඉන්න යුගේ ඉතින් ඒ බලන්න ගියාම පාන්දර එළිවෙලෙන් ඉතින් ස්කෝලේ යන්න පවා අතපසු වෙනවා මතකද පරණ මාස්ටර්ලගේ ලං කිහිපයක් එහෙම ඔව් මට මතකයි රූපසිංහ මාස්ටර් සාජිරිස් මාස්ටර් එදිරිව පොඩියපම් මාස්ටර් මතකද ටවර් හෝල් එකේ ඔව් ටවර් හෝල් එක මට මතකයි ඒ කාලේ ටවර් හෝල් එකේ මේ නාට්‍යෙම තිබුණේ මට මතකයි ගැලරි 75ක් කියලා චිත්‍රපටියෙන් බලන කාලේ ගැලරියට නිතරම යන කෙනෙක් වෙන්නේ මම දුප්පත් පවුලක උපදින ඉතින් මේ සල්ලි වෙන ගලේ ජීවිතේ බලන්න තරම් අත්පත් කමක් තිබුණේ නැහැ කොහොමද මේ වඩාත් ප්‍රසිද්ධ සංගීත ලෝකයට ඇතුල් වුනේ මම ඉස්කෝලේ ගස්නන පස්සේ මේ සුළු සේවකෙක් වශයෙන් ලක්ෂාවක් දුරු බෙල්ටි සතයි බලයි පඩියට රෙදිකාරිය ඉතින් ඉන්න දවසල තමයි මට ඇලවීමක් ලැබුණා මේ පොඩි පුතා චිත්‍රපටිය ගියක් කියන්නේ කියලා. එතකොට මම ওই සංගීත සම්දර්ශන තුන්නේ ওই වගේ මගුල් ගොල්ලෝ එහෙම ගිහිල්ලා සින්දු කියනවා. ඒ කියන්නේ ලොකු මාස්ටර්ලා විවේක ගන්න අවස්ථාවවලදී පොඩි chance එකක් දෙනවා අපිට සින්දුවක් කියන්න. පාළු කැපීමක් පස්සේ. ඒ වගේ තමයි හිතන්නේ ජෝති මේ කලකිරීමක් ඇති වෙන්නේ නැතුව ඇති නේද අධ්‍යාපනයේ කඩකප්පල්ුණා හැම කියලා දැන්. කලකිරීමක් නැහැ. ඉතින් මට වැඩිදුර ඉගෙන ගන්න බැරිද එක පමණයි උනේ. ආහා. ඒ වුණාට දැන් ඒකෙන් පාඩුවක් සිද්ධ වෙලා නැහැ නේ? නෑ පාඩුවක් නම් සිද්ධ වෙලා නැහැ. උත්තනක සිටියත් ඔබ මෙලොවේ දිඟු කල් ජීවත් වෙන්නකෝ ඔබේ සිතට සැනසුම ගෙනදී දිඟු කල් ජීවත් වෙන්නකෝ රැකගෙන මංගල මුදුව අතේ දිඟු කල් ජීවත් වෙන්නකෝ කොතැනක සිටියත් ඔබ මෙලොවේ දිඟු කල් ජීවත් වෙන්නකෝ චිත්‍රපටය නරඹනකොට ජෝති හිතුවද කවදාහරි මට ගායනා කරන්න පුළුවන් වෙයි කියලා යුග ගීතයක් රුක්මනී දේවිත් එක්ක මම නම් කවදාකවත් මගේ හිණකින් නැත්නම් මම මේ දේ හිතුවේ නැහැ නමුත් ඒ සැබෑවලා තියෙන නේද නොහිතපු දෙයක් පවා ඔව් හිතපු දෙයක් මට ඒකත් එක පළවෙනි ගීතේ සත්‍යගත කරනකොට මට ඒ සීන සැබෑ වුණා කියලා මට හිතුණා කැමති ගීතේ මොකක්ද මේ මම ඉතින් දැන් මීට අවුරුදු 7කට 8කට ඉස්සෙල්ලා මම සැරගත කරුවා තජ් මහලක් තනවන්න කියලා ඔව් ජෝති මේ ගීතේ ලිව්වේ කවුද මතකද ඔව් මේ ගීතේ ලිව්වේ අපේ දයාබර නැතිගේ කරුවයි හොඳයි ඉස්සෙල්ලාම චිත්‍රපට ගීයක් ගායනා කරන්න උත්සාහ කරා පොඩි පුතා චිත්‍රපටේ නමුත් ඒක බැරිලා ඊට පස්සේ මම සිරිල් ප්‍රියබරත් මහතාගේ නැසීගේ සිරිල් ප්‍රියබරත් මහතාගේ සුරදල චිත්‍රපටේ සිරියම සාර කියන ගීතේ කිව්වා ලස්සන හේන් හඬක් ඒ දවසට තිබුණා දැනුත් තියලා අඬ තියෙනවා ලස්සන ඒුණත් ඒකේ තියෙන ගරුගාම්භීරත්වයක් හඬගෙන කතා කරනකොට ජෝති ඉස්සර පටිගත කරපු ආකාරයක් ගීතයක්
අද පටිගත කරන ආකාරයත් අතර වෙනසක් තියෙනව නේද? ඔව්, ඉස්සර අපි මේ ඕකෙස්ට්‍රා එකත් එක්කම වාදක මණ්ඩලෙත් එක්කම තමයි අපි ගීත ගයන්නේ. ඉතින් වාදක මණ්ඩලයේ විසිපස් පානක් වැරද්දුවත් සමාන සින්දු මේකේ තියෙනවා. මම විසිපස් පානක් වරක් කියලා තියෙනවා. ඒ කියන්නේ වරද්දන වාදතාවට මම කියන්න ඕනේ. දැන් එහෙම නෙමෙයි, දැන් වාදක මණ්ඩලය ඇවිල්ලා වේලපෙන් සංගීතය තලිකත කරලා යනවා. ඊට පස්සේ මම කතාන දානවා. ඉතින් ඒක තමයි මේකේ තියෙන වෙනස. ඒක තමයි මම කියන්නේ මේ 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 ගීත වේලපෙන් කිව්වට වඩා ඉතාමත් හොඳට මේ ගීතේ සංගීත කතහනත් මොකක් හොඳට තියෙනවා කියලා අපි සංගීත ගැන ගීතවල. හොඳයි ජෝති, ජෝති ගීත ගායනා කළා විතරක් නෙවෙයි චිත්‍රපට නිෂ්පාදනය කළා, චිත්‍රපටවල රංගපෑවා, කලා ක්ෂේත්‍රයේ හැම අංශයකටම එක්ුණා. ජෝති යන සංගීත සම්දර්ශයක් වෙයි නම් වෙනම ප්‍රසිද්ධ රසිකාවක් ඉන්න ජෝති රාත්‍රිය කියලා තවත් විශේෂ සංගීත ප්‍රසංග ඉදිරිපත් කළා. හොඳයි, දැන් ජෝති ගණකට බලාපොරොත්තු මොකක්ද? මගේ බලාපොරොත්තුවක් තියෙනවා සරත් එක්කම වෙලා සංගීත අංග තුන, මොකද දසනාගේ මමයි දසනාගේ සංගීත කරපු චිත්‍රවල මම කියපු සින්දු තව රාශියක් තියෙනවා. මුතාම ජනප්‍රිය සින්දු, ඒ සින්දු ළඟදීම නිකුත් කරන්න කියලා මගේ ලෝකයේ වෙනත් නුනේ මිනිහාදෝ දෙවියාදෝ ලෝකයේ වෙනස් නුනේ මිනිහාදෝ දෙවියාදෝ ලෝකයේ වෙනස් නුනේ මිනිහාදෝ දෙවියාදෝ ආදරේ නමින් මාතවේ තවේ ලෝකයේ වෙනස් නුනේ මිනිහාදෝ දෙවියාදෝ